ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම උෂාන් බ්‍රෝ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ කරා මම ඔයාලට කියා දෙන්න යන්නේ competition එක අඩු ඒත් demand එක ගොඩක් වැඩි. ඒ කියන්නේ ඉල්ලුම තියනවා ඒත් මිනිස්සුන්ට බලන්න අලුතෙන් upload කරපු videos YouTube එකේ නැහැ. ඒ කියන්නේ content creators ලා අවුරුද්දකින් දෙකකින් මේ topic එකට videos හදලා නැහැ. ඉතින් කොහොමද අපි මේ වගේ topics හොයාගන්නේ? ඒ වගේ ඇත්තටම topics හොයාගත්තොත් අපේ channel එක ඉක්මනට grow කරන්න පුළුවන්. මොකද මිනිස්සු වැඩිපුර ඒ දේ ඉල්ලන නිසා. ඉතින් ඒ වගේ ටොපික්ස් හොයාගන්න මම අද යූස් කරන ටූල් එක තමයි YouTube Studio එකේ තියෙන රිසර්ච් ටැබ් එක. ඉතින් මේක ගැන අහලා ති හැබැයි මේ ටූල් එක කොහොමද හරියට යූස් කරන්නේ ඒක ඔයාලගේ channel එකට apply කරලා කොහොමද channel එක draw කරන්නේ. ඉතින් ඒ ගැන තමයි මම අද ඔයාලට කියා දෙන්න යන්නේ. හරි මුලින්ම ඔයාලා එන්න ඕනේ ඔයාලගේ YouTube channel එකට. එතනින් YouTube Studio එකට එන්න ඕනේ. YouTube Studio එකට ආවට පස්සේ ඔයාලා එන්න ඕනේ මෙතන analytics වලට. Analytics වලට ආවට පස්සේ ඔයාලා එන්න ඕන රිසර්ච් කියන මෙන්න මේ උඩ තියෙන රිසර්ච් ටැබ් එකට. හරි. රිසර්ච් ටැබ් එකට ආවට පස්සේ දැන් මගේ channel එකේ ඇත්තට මේ දැන් අලුතෙන් හදපු channel එක මේක එක වීඩියෝ එකයි තියෙන්නේ. ඒකට මේ වීඩියෝ එකට ආසන්න වශයෙන් යන keywords ටිකක් තමයි මෙතන පෙන්වන්නේ. දැන් ඔයාලගේ channel එකේ ඇත්තටම videos 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හරි upload කරලා තියෙනවා. ඔයාලට ඇත්තටම ගොඩක් ඔයාලගේ channel එකට ඒ කියන්නේ 100%ම ගැලපෙන keyword list පෙන්වන්න ගන්නවා. හරිද? title list එකක් පෙන්වන්න ගන්නවා. දැන් මෙතන උඩින්ම තියෙනවා explore topics කියලා search bar එක. හරිද? ඊළඟට තියෙනවා top searchers කියලා මෙන්න මෙහෙම title හතරක්. මෙතන see all කියන එක ඉස්සරහට click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද? title වර්ග 12ක් තියෙනවා. ඒ කියන්නේ keywords වගේ හිතන්න ඒ වගේ 12ක් තියෙනවා. මේවා අපේ අපේ ඒ කියන්නේ මේවා අපේ YouTube channel වල videos වලට apply කරන්න පුළුවන්. මම මෙතන එකක් click කරන්න ශ්‍රී ලංකා waterfalls කියන එක. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් waterfalls ශ්‍රී ලංකා උර්දු තුනකින් upload කරලා තියෙන්නේ. තව most beautiful waterfalls in ශ්‍රී ලංකා මාස 8කින් අවුරුද්දකින් තියෙනවා තව එකක්. තව අවුරුද්දකින් මෙහෙම තියෙනවා. මෙතන see all click කරන්න ඔයාලට පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ranking යටතේ වීඩියෝ ලිස්ට් එක මොන වගේ කාලයකදී අප්ලෝඩ් කරපු වීඩියෝ කලෙක්ෂන් එකක්ද මෙතන තියෙන්නේ කියලා. එතකොට ඔයාලට තේරෙනවා ළඟදී අප්ලෝඩ් කරපු වීඩියෝස් නැහැ. ඔයාලා මේ ටොපික් එකට වීඩියෝයක් හැදුවොත් හරියට මගේ SEO වීඩියෝස් ටික බලලා දෙයක් කරොත් YouTube body tools, vidIQ tools use කරලා හරියට කරොත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක YouTube එකේ rank කරලා views ටිකක් ගන්න. දැන් මෙතන මොකක්ද keyword එක අපි ගත්තා ශ්‍රී ලංකා waterfalls. හරිද? ඊට පස්සේ ශ්‍රී ලංකා waterfalls ක්ලික් කරලා පස්සේ ආයෙ පෙන්නනවානේ search on YouTube කියලා තව title හතර. එතන SEO කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා තවත් විශාල titles ප්‍රමාණයක්. එතන ලොකු collection එකක් තියෙනවා. එතන ඔයාලට හිතන්න පස්සේ video එකක් හදන්න idea තියෙනවා මෙහෙම කියලා ඔයාලට මෙතන පුළුවන් ඕනනම් මේවා save කරගන්න. ඉතින් ශ්‍රී ලංකා beautiful places save කරගත්තා. ඒකට මෙන්න මෙතන අර එළියට ගිහින් ඔයාලා බලා ගන්න පුළුවන් මම පෙන්නන්නම් ඒක. දැන් අපි save කරගමු එහෙම ටිකක් අපිට ගැලපෙනවා කියලා හිතන ටිකක්. අර ශ්‍රී ලංකා tourist places. හරි. ඔයනම් ශ්‍රී ලංකා tourist places ඇතුළටත් අපිට යන්න පුළුවන්. ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුදු 4කින් මාස 10කින් සති 3කින් අවුරුද්දකින්. ඒකට මෙතනදී සාමාන්‍යයෙන් හොඳ කම්පිටිෂන් එකක් තියෙන يعني ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා කියන්නේ ඇත්තටම සතියකටත් වීඩියෝ 4-5 නැත්නම් ඊටත් වඩා ප්‍රමාණයක් සමහර වීඩියෝ 100ක් වෙන්නත් පුළුවන් අප්ලෝඩ් කරන ටොපික් එකක් තමයි ඒ කියන්නේ ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා කියලා අපි කියන්නේ. දැන් මෙතනදිත් ඔයාලා බලා ගන්න පුළුවන් ඉතා විශාල කාලයකට පස්සේ يعني මාස 10කට විතර පස්සේ සති 3කින් තමයි මේ ලංකදී වීඩියෝ අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තැනකට අපිට වීඩියෝයක් දාගන්න පුළුවන් රෑන්ක් කරගන්න පුළුවන්. හරි මම ආයෙ බැක් වෙනවා. බැක් වෙලා ඊට පස්සේ මෙතන තියෙනවා මේ වචනයක් content gaps කියලා. මොකද්ද මේ content gaps කියන්නේ? අපි එකසරට ක්ලික් කරමු. ක්ලික් කරාට පස්සේ try entering the waterfall කියලා එක keyword එක topic එකක් තියෙනවා. තව යටින් තියෙනවා content gap for shorts කියලා. මොකක්ද මේ කියන්නේ? content gaps gaps for shorts කියන්නේ ෂෝට් වීඩියෝ එකක් මේ ටයිටල් එකට හදලා නැහැ කියලා කියන්නේ. يعني මේ වීඩියෝ එකට ෂෝට්ස් වීඩියෝ හදලා ඇති හැබැයි
කටන් ගැප් එකක් තියෙන අපි එකසරට ලික් කරොත් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මෙහෙම මෙතනත් අපි වීඩියෝ කලෙක්ෂන් එක සීඕල් දෙමු සීඕල් දීලා මෙතන ෂෝට්ස් කියන එකට යමු ෂෝට්ස් කියන එකට ආවොත් ඔයාලට බලාගන්න පුළුවන් අවුරුදු දෙකකින් සතියකින් මාස 9කින් අවුරුදු දෙකකින් එතනදිත් ගැලපෙන ඒවා නෙමෙයි මේවා ඇත්තටම ඉතින් ඒක නිසා කන්ටෙන්ට් ගැප් එකක් තියෙනවා කියන්නේ එකයි ඒ කියන්නේ වීඩියෝස් අප්ලෝඩ් කරලා ඇත්තටම නැති වෙන්නත් පුළුවන් ඒ ටයිටල් එකට දැන් මෙතනදී අපිට පෙන්වුවේ මොකක්ද ෂෝට් වීඩියෝ එකක් වෙනුවෙන් තමා කන්ටෙන්ට් ගැප් එකක් තියෙන්නේ ඒ කියන්නේ අපි මේකට ඇත්තටම වීඩියෝයක් හදුව ලොකු දෙයක් කරගන්න පුළුවන් ෂෝට් එකක් ඉතින් වීඩියෝ එකට යන කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා ඔයාලට මට කියලා channel එකක් හදාගන්න පුළුවන් ඒ වගේම ඒ කියන්නේ keyword set කරලා ඒ අවශ්‍ය කරන දේ ඒ වගේම channel එක check කරගන්න පුළුවන් මොනවද තියෙන අඩුපාඩු කොහොමද channel එක draw කරන්නේ plan කරන්නේ කොහොමද ඒ වගේම channel එක 1 month වගේ channel එක management service එකක් තියෙනවා ඉතින් මේ වගේ ඔක්කොම services මගේ site එකේ තියෙනවා site එකේ link එක video එකේ description එකේ ඒ වගේම comment section එකේ pin කරලා ඇති ඉතින් ඔයාලට ඒ site එකට ගිහින් මාව contact කරගන්න ඕනේ details උත් තියෙනවා ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ titles වලට videos හදලා දෙයක් කරගන්න පුළුවන් කියලා ඉතින් ඇයි තාමත් මේ research tab එක ඔයාලා use කරන්නේ නැත්තේ අනිවාර්යෙන්ම use කරන්න තව අපි ගත්තොත් එහෙම තව මොකක්ද ශ්‍රී ලංකා beaches ඒකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුදු 7කින් අවුරුදු 2කින් මාස 8කින් මාස 2කින් ඒකට එතන අපි ගත්තොත් ආයි CEOල් ගිහින් content gap එකකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් top beaches in the world හරිද ඒකට short එකක් content gap එකක් තියෙනවා තව දෙයක් තියෙනවා මෙන්න මෙහෙම ඒ කියන්නේ ලංකාවේ topics නොවෙන්නත් පුළුවන් මෙතන පෙන්වන්න හැබැයි ඔයාලගේ channel එකේ මම කිව්වා මගේ මෙතන එක වීඩියෝ එකයි තියෙන්නේ ඒක නිසා නිකන් world wide තමයි මෙතන topics ටික පෙන්වන්නේ හැබැයි ඔයාලට videos ටික වැඩි ප්‍රමාණයක් තියෙන channel එකක් තියෙනවා මෙතන පෙන්වන්නේ ඔයාගේ channel එකටම ගැලපෙන ඒවා ඉතින් අනිවාර්යෙන් ඔයාලට ඒවා use කරන්න පුළුවන් ඉතින් මේවා use කරන්න use කරලා videos හදන්න videos හදලා එතනදිත් ඔයාලා බලන්න මේ videos ටික videos වලත් තියෙන ඩියුරේෂන් එකට වඩා වැඩිපුර ඩියුරේෂන් එකක වීඩියෝ එකක් හදන්න ඊට පස්සේ ඒකේ එඩිටින් ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරන්න බලන්න එන්ගේජ්මන්ට් එක වැඩි කරන්න පුළුවන් එහෙම කරාම ඒ වගේම දැන් අපි අර සේව් කරානේ සේව් කරපේව කොහෙද තියෙන්නේ අපි බැක් වෙලා එළියට එමු හරි මෙන්න මෙතන තියෙනවා සේව්ඩ් කියලා ඒක ක්ලික් කරාට පස්සේ අපි අර හાર્ට් එකක් දැම්මනේ ඒ හાર્ට් දැම්ම ටයිටල්ස් ටික තමයි පෙන්වන්නේ ඉතින් ඔයාලට පුළුවන් අන්නේ වගේ කියන්නේ පස්සේ කාලෙක මෙහෙම වීඩියෝස් හදනවා කියලා හිතාගෙන හાર્ට් දාගත්ත ටික පස්සේ යූස් කරන්න. ඉතින් එහෙම ඒ ඔප්ෂන් එක යූස් කරන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක දාන්න ඉවර ලයික් කරන්න, ෂෙයාර් කරන්න, කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි මගට එක්ක එකතු වුණාට.